සිග්නල් චාකෝ ලෙමන් දන් තාලේපය සුදුවන් දත් දෙපලක් ලබා දෙයි. සිරිලක සිනාසු රැකේවා. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාතේ ඉහළ අවධානමක් සහිත ප්‍රදේශවල ජනතාවට එන්ටත්කරණය වඩාත් කාර්යක්ෂමව සහ ක්‍රමවත්ව සිදු කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ දිනේදීත් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුණා. මේ බතරමුල්ල මයුරපාද පිරිවෙන විහාරස්ථානයේදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ ආකාරයයි. එන්නත ලබා ගැනීම සඳහා විශාල පිරිසක් උනන්දුවකින් පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා රජයට මේ වැක්සින් එක ජනතාවට ලබා දීම ගැන. හමුදාව මැදිහත් වීම ඉතා යෝග්‍යයි. මොකද හමුදාව මැදිහත් වීම නැතුව මේක කරගෙන යන්න බෑ. විශේෂ අවධානයක් දෙන්නේ නැතුව සිළු දිනාටම එක වගේ සලකමින් උනන්දුවෙන් සියලුම නිලධාරීන් මේ කටයුත්ත කරන බව එනියනවා. ඉතින් සෞඛ්‍ය සේවකයන්ටත් ඒ වගේම ත්‍රිවිධ හමුදා සහ පොලිසිය නිලධාරීන්ටත් අපේ ස්තුතිය පළ කරන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා. ස්තුතිවන්ත වෙනවා අපේ හමුදාවේ ෆෝසස් වල කට්ටියට ඇතුළුව අපේ රජයේ වෛද්‍ය නිලධාරීන් හෙද සේවය ඇතුළු හැමෝටම. කටුකහ හේන ප්‍රාදේශීය රෝහලේදී ඊයේ දවස පුරා එන්නත් කරන වැඩසටහන ඉතා සැලසුම් සහගතව සිදු කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබුණා. එතන 250ක එන්නතකට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. අපි කරේ ඒ අයට හොට්ලයින් එක විවෘත කරලා ඒගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න අවස්ථාව දුන්නා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. එයාලට වෙලාව දුන්නා අපි එන්න ඕන වෙලාව. හරියටම වෙලාවට ආවා. පැය කාලක් ඇතුළත ඔක්කොම ටික කරලා අපි ගෙදරත් යමු. කඩවත විද්‍යාලෝක විදුහලේදී සයිනෝෆාම් කොවිඩ් එනත ලබා දීම ඊයේ සිදු කෙරුණු අතර එහිදී මහර සෞඛ්‍ය බල ප්‍රදේශයේ ගුරුවරුන් 700 දෙනෙකුට එනත ලබා දීමට කටයුතු කර තිබුණා. මහවැසි නොතකා එනත ලබා ගැනීම සඳහා ගුරුවරුන් මෙලෙස පැමිණ සිටියා. කළුතර පළාතට පන්විල හේරවත්ත මුණසිංහ බෝධිරාජාරාම විහාරස්ථානයේදී පුද්ගලින් 600 දෙනෙකු සඳහා සයිනෝෆාම් එනත ලබා දීම අද සිදු කෙරුණේ මෙලෙසින්. පූකොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අදත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. කාසල් වීදිය කාන්තා රෝහලේදීත් අද එන්නත් කරන වැඩසටහන බොරැල්ල පොලිසිය මූලිකත්වයෙන් සිදු කෙරුණා. ජනපාති වේදින් සඳහා එන්නත ලබා දීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද සිදු කරනවා. මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්තුරු පිරිසක්ද එක්ව සිටියා. ලංකාවේ සිටින සියලුම ජනමාධ්‍ය වේදීන් අපේ සහෝදර සහෝදරයන්ට මේ චීනයේ නිෂ්පාදිත එන්නත ලබා දීම සඳහා අපි අද කටයුතු කරනවා. එන්නත් 3000ක ප්‍රමාණයක් දැනට 1500ක් අපි මේ දවස් 3ක් ඇතුළත මේ අය සඳහා වැක්සින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම කෙනෙක්ම ඉතා උනන්දුවෙන් අද සහභාගී වෙනවා. ඊළඟ 1500 වැක්සින් ප්‍රමාණයක් අපි තව දින කිහිපයකින් මේ අය සඳහා නිකුත් කරනවා. විශාල ප්‍රමාණයකට අපිට මේ එන්නත ලබා දෙන්න පුළුවන්. ඒ නිසා දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍ය නියෝජිතයින් සඳහාත් මේක විවෘතයි. ඒ අයටත් අපි දැනුම් දීලා තියෙනවා. කරුණාකර මේ එන්නත් කරණය ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණෙන්න ඒ රෝහල් කාර්ය මණ්ඩලය අපිට ඉතාම සහයෝගයක් ලබා දුන්නා. ඒ නව ක්ලියර්මන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි. දැන් මට හංගන්න දෙයක් නැහැ.